රාජ්‍ය හිතුමතේගත් තීරණවලට රසායනික පොහොර තහනම් පැනෙවුවා. ඊට විරෝධය පා ගොවි ජනතාව පාරට බැස්සා. සමහර රසායනික පොහොර ගැස රිවර්ස් වුණා. මේ අතරේ රජය දුන් කාබනික කියන පොහොරවලත් විවිධ ගැටලු මතුවුණා. කාබනික දියර පොහොර අඩංගු තවත් කෑන් පිපිරීමක් ගලෙන් බිඳුන වැවෙන් වාර්තා වුණා. ගබඩා තුලම පුපුරා ගොස් ඇති මෙම කාබනික දියර පොහොර අඩංගු කෑන් නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් හමන බවයි ගොවීන් පවසන්නේ. මෙලෙස පුපුරාගිය දියර පොහොර සුනකීන් ආහාරයට ගන්නා ආකාරයද දැක ගන්නට ලැබුණා. කාබනික දියර පොහොර කෑන් පුපුරායම පිළිබඳ අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රට පුරා සිදුවන මෙම ආන්දෝලනාත්මක ක්‍රියාවලියෙන් ඔප්පුවන්නේ ආණ්ඩුව නින්දා සහගත ලෙස මෙරට ගොවි ජනතාව රැවටීමට ලක් කර ඇති බවයි විපක්ෂ නායකවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ඉතිහාසයේ කිසිදු පාලකයෙක් ගොවි ජනතාවට මෙතරම් දුර්භාග්‍ය ඉරණමක් අත්කර දී නැති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. වත්මන් ආණ්ඩුව බලය ලබාගත් මොහොතේ මෙරට පුරවැසි පරපුර පරීක්ෂණාගාර මියන් බවට පත් කිරීම සහ අත්නෝමතික තීන්දු හමුවේ සමස්ත රටම බරපතල අර්බුදයකට තල්ලු කර ඇති බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. දියර පොහොර කෑන් පිපිරීම ගැන ඇමති මහින්දානන්ද නම් කිව්වේ මෙහෙම කතාවක්. මේවා ශුද්ධ ජීවිතේ භාවිතෙන් හදන දේවල්. අනිත් එක මේවා මාළු වලින් තමයි මේක හදන්නේ. මොකද මේක ෆිෂ් ටොනික් එක. ඒක තමයි නයිට්‍රජන් වැඩිම තියෙන්නේ. ඉතින් ඒකේ වරදක් නැහැ. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය වැඩිකම නිසා කෑන් කීපයක් පුපුරලා දෙනවා. අපි ඒ ගැන හොයලා බලනවා. හැබැයි ගොවියෝ ලක්ෂ 8කට පොහොර දෙනකොට ගොවියෝ 4 දෙනෙකුට වෙච්ච කෑන් එක අරගෙන මුළු රටටම වැරදි විදිහට අර්ථකථනය කරන එක සාධාරණ නෑ. ෆිෂ් ටොනික් එකෙන් හදන එක පොඩි මාළු වල පොඩි ගඳක් තියෙනවා. ඒක මාළු ආශ්‍රිත දේ වලින් තමයි හදන්නේ. ඒක ගොවියෝ ඉදා ඉදලා ලංකාවේ පාවිච්චි කරා. ඒකේ නයිට්‍රජන් හොඳ ප්‍රතිශතයක් තියෙනවා. ඒක කෘෂි කර්මාන්තයට හොඳ දේර පොහොරයක්. ටැංකිය පුපුරනවා කියලා කියන්නේ ඇත්තට මේක ස්වභාවික ක්‍රියාවලියක්. ඒ ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙන්න ගත්තාම ඒගොල්ලන් grow වෙනවා. grow වෙන්න ගත්තාම ටැංකියක ඇත්තටම ඉඩ මදි වෙනවා. මොකද උෂ්ණත්වය පාරිසරික උෂ්ණත්වය ඉහළ යනවත් එක්ක මේගොල්ලන්ගේ වර්ධනයත් වැඩි වෙනවා. ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒ පිපිරීම් ආරාමය සිද්ධ වෙන්නේ. ගන්න පුළුවන් අඩුම මුදලට තමයි තියෙන කෑන්ස් වලින් තමයි මේවා මේගොල්ලන් මේ ගබඩා කරලා තියෙන්නේ. තා අධික ඝනත්වයක් තියෙන කෑන්ස් ඉතා මිල අධිකයි. මේකේ ශුද්‍ර ජීවී ක්‍රියාවලියක් නිසා වෙනවා මිසක්ක මේක රසායනික ක්‍රියාවලියක් හෝ වෙනයම් අපිට හානි කර දෙයක් නෙමෙයි වෙන්නේ. ෆිෂ් සෝස් කියලා මේක හදන්නේ මේකට සීනිත් යොදා ගන්න. ස්වභාවික දේවල්මයි මේකට භාවිතා කරන්නේ. පොළොන්නරුව හතරස්කොටුව ප්‍රදේශයේ කවුඩුල්ල රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති කාබනික දියර පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි මේ. මත්ස්‍යයින්ගෙන් ඉවතලන කොටස් මෙම පොහොර නිෂ්පාදනයට භාවිතා කරන අයුරුද දක්නට ලැබුණා. මේක ගඳයි. මේ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය මලමුව දේ තමයි මාළු. ඇත්තට මේක කුමේ විකාශකයක් ගොයම. කුමිර වෙලා මේක අනිවාර්යෙන් යොදන්න. ඒ වෙලාවේ මේක දියර පොහොරක් විදියට නෙවෙයි කුමිනාශයක් විදියට තමයි එයාගේ ක්‍රියාකාරීත්වය දක්වන්නේ ශේෂ්ත්‍රය තුළ. එක කන්නක් යොදලා බලන්න. එක කන්නක් ඔබට අවශ්‍ය නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් සේම කුමිනාශයක් වශයෙන් වටාත් පැහැදිලි ලස්සනකට ගෙනියනවා කියන එක අපි විශ්වාසයෙන් කියනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.